මුලසනාර උඩ ඒ වගේම වේලාසනින් වෙනත් රැස්වීමකට යා යුතු නිසා අපේ මහාචාර්ය සෝරත නායක හමුදුරුව වැඩියා. දැනටම උලාසනය ඉතාම ගෞරවයෙන් බාරගත් රිදියගම විසුද්ධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම හින්දු පූජකතුමනි, එවගේම ඉස්ලාම් ආගමික පූජකතුමනි, එවගේම සමරසිංහ මැතිතුමා, එවගේම නගර අධිපතිතුමා, අපේ හිටපු අමාත්‍ය චන්සේන මැතිතුමන් ප්‍රමුඛ සියලුම ආරාධිත අමුත්තනි, වැඩිහිටියනි, ආදරණීය දූ දරුවනි, මේ වෙලාව අපට ඉතාම සතුටට සැනසීමට හේතුවෙන අවස්ථාවක්. ඒකට හේතුව තමයි අපි දන්නවා අපිට අත්දැකීම් රාශියක් තියෙනවා අපේ රටේ. අපේ ජීවිත කාලය තුළ අපි කැරලි තුනකට මුහුණ දීලා තියෙනවා. දකුණේ කැරලි දෙකක්, උතුරේ කැරල්ලක්. මේ අත්දැකීම නිසා අපි නිතරම සැලකිල්ලෙන් සහ ඒ වගේම වමනාවෙන් බලනවා අපිට නැවත වතාවක් මේ පාඩම අවශ්‍ය නැහැ කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා අපිට ජාතීන් හැටියට ජනවර්ග කීපයක් ජීවත් වෙන රටක් අපි. මේ ජනවර්ග අතර අවබෝධය, මේ ජනවර්ග අතර සංහිඳියාව ඇතුව ජීවත් වෙන්නට අපේ ජනතාව දිරිමත් කළ යුතු වෙනවා. ඒක සියලුම ආගමිකයන්ගේ වගකීම. ඒ නිසා අපි අපේ රටේ වගකී යුතු අය හැටියට නිතරම බෞද්ධයන් හැටියට අපි ක්‍රියා කරන්නේ සහ කල්පනා කරන්නේ මධ්‍යස්ථව. අපි කලබල වෙන්නේ නැහැ. අපි කලබල වෙන්නේ නැහැ. අපි මධ්‍යස්ථව කල්පනා කරලා අපි තීන්දුව ගන්න ඉතාම වැදගත් විදිහට අනුන්ට හිංසා නොවෙන්න, අනුන්ට පීඩා නොවෙන්න අපේ රටේ සියලු ජනකොටස් වලට සහයෝගයෙන් ජීවත් විය හැකි ක්‍රමවේද ගැන තමයි අපි කල්පනා කරන්නේ. බේද වෙන එක හරි ලේසි, රණ්ඩු වෙන එක හරි ලේසි, ගහගන්න එක හරි ලේසි, මරාගන්න එක හරි ලේසි. නමුත් ඉවසන එක තමයි අමාරු වැඩේ. හැබැයි ඉවසීම තුලින් පෙන්눔 කරනවා වඩා ශ්‍රේෂ්ඨ ඉවසිලිවන්තයයි කියන එක. මේක අමාරු වැඩක්. අපි දන්නවා ගහගන්න එක වචනේ අහම අහුන ගමන්ම හරිම ලේසි. හැබැයි ඒක විපාකයේ බරපතලයි. ඉවසන පුජ්‍යලයා කාගේ ගෞරවයට පාත්‍ර වෙනවා? මධ්‍යස්ථව කල්පනා කරන මිනිසයාට තමන්ට සැනසීමක් ලැබෙනවා. එවගේ මේ අයගේ පවුලේ උදවියට සැනසීමක් ලැබෙනවා. ඒ අය රටට ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ශ්‍රී ලංකාව ලස්සන රටක්, ශ්‍රී ලංකාව ඉතාම සෞභාග්‍ය කරා යන්න පුළුවන් අවශ්‍ය වන පරිසරය, දේශගුණය, ජනවර්ග, ජනවර්ගවල සහයෝගිතාවය ඉතිහාසයෙන් ඉඳලම තිබිච්ච රටක්. අරගෙන බලන්න අපේ නිදහස් අරගලය. නිදහස් අරගලයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් සියලු දෙනා, බර්ගර් සියලු දෙනා මේ රට නිදහස් කර ගැනීමේ අරගලයේ හිටියා. සිංහල නම් මං කියන්න ඕනේ, දෙමළ නම් තමුන්නාසලා දන්නවා, පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා ඇතුළු, ඒ වගේම ටීබී ජයා මාවත කොළඹ අදත් තියෙනවා. ඒක සාක්ෂි දරනවා ටීබී ජයා මාවත මෙරට නිදහස් අරගල වෙනුවෙන් ජයා මැතිතුමා සිද්ධ කළ සේවය. ඉංග්‍රීසීන් සූර සරදියට කිව්වා පල් හොරෙක් කියලා.
පල්හොරෙක් කියලා කිව්වා. නමුත් සිංහලෙකු ශ්‍රී ලාංකිකව වන සිංහල දෙමළ මුස්ලිම් ජනතාව උසලකේ වීරයෙක් හැටියට ඔහුගේ ක්‍රමවේදේ වැරදි වෙන්න පුළුවන්. ඔහු පොහොසත් මිනිසුන්ගෙන් උතුරලා දුප්පත් මිනිහට දුන්නා. ඒක ක්‍රමවේදේ අපි පිළි නොගන්නව වෙන්න පුළුවන්. නමුත් සුද්දට හොරා වුණාට සූර සරදියෙල් අපිට වීරයෙක්. සූර සරදියෙල්ගේ හොඳම ගෝලයා, හොඳම මිත්‍රයා, හොඳම ගෝලයා වුණේ මම්මලේ මරික්කාර්. මතක තියාගන්න, මම්මලේ මරික්කාර්. මම්මලේ මරික්කාර් සහ සරදියෙල් අතර තිබිච්ච සම්බන්ධය ඔහු අවසාන මොහොතේ අත්අඩංගුවට ගන්න කොටත් දෙන්න එකට තමයි අත්අඩංගුවට ගත්තේ. ඒ නිසා අපිට මේ රටේ ජනතාවට අපිට කියන්න තියෙන්නේ, අපි රණවිරුවෝ කියලා කිව්වහම සමහර කෙනෙක් අදහස් කරන්නේ රණවිරුවෝ කියලා කියන්නේ සිංහල බෞද්ධ රණවිරුවෝ විතරයි. මං අහනවා එතකොට කර්නල් මුතාලිෆ්ට මොකද වුනේ? කර්නල් මුතාලිෆ්ගේ පපුවෙන් වැගුරුන ලේමය මහ පොළව තෙත් කරා කර්නල් මුතාලිෆ්ගේ දේශ ප්‍රේමය අඩු වුණාද? බුද්ධියන්සේ ප්‍රධානිය වෙච්ච නසීම් මහත්මයාගේ දේශ ප්‍රේමය කොටින්ගෙන් වෙඩි කනකොට ඔහුගේ දේශ ප්‍රේමය හුලගේ ගියාද? මේ රට මුදවා ගැනීමේ සටනට, මේ රට ප්‍රභාකරන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමේ සටනට මේ සියලු දෙනාගේ ජීවිත, සියලු දෙනාගේ හුස්ම, සියලු දෙනාගේ පණනල මේ රට වෙනුවෙන් කැප කළා. එහෙමනම් අපි සාධාරණද? මේකේ සටන දිනුවට පස්සේ අපි කියනවනම් මේ සටන තනියෙන් අපි තමයි දිනුවේ කියලා, ඒකේ කිසිම සාධාරණයක් නැහැ. අපි දන්නවා නැගෙනහිර පළාතේ මුස්ලිම් සොල්දාදුව, මුස්ලිම් සොල්දාදුව, සිවිල් මිනිස්සු මුස්ලිම් සොල්දාදුවන් හැටියට හමුදාවට බැඳිලා කොටින්ට විරුද්ධ සටනේ පෙරමග හිටියා. අපි දැන් මේව අමතක කරලා අපි දැන් මුස්ලිම් ජනතාව අහසෙන් වැටිච්ච ජනතාවක්, දෙමළ ජනතාව අහසෙන් වැටිච්ච පිරිසක්, එයාලා මේ රටට ආවේ වෙන රටක ඉඳලා. අපිට අමතකයි අපිත් ආවේ ඉන්දියාවෙන් කියලා. අපිත් ආවේ ඉන්දියාවෙන්. බුදුහාමුදුරුවෝ ඉන්දියානු ජාතිකයෙක්. බුදුහාමුදුරුවෝ සිංහල බෞද්ධ නෙවෙයි. ඒ නිසා අපි විශේෂයෙන්ම අද මේ රටේ මෙතන ඉන්න බාල පරම්පරාවෙන් දරුවන්ගෙන් අපි ඉල්ලන්නේ පුතේ දුවේ ඔබ ඕනම ජාතියකට අයිති වෙන්න පුළුවන්, ඔබ ඕනම ආගමක් අදහන කෙනෙක් වෙන්න පුළුවන්, හැබැයි ඔබ අපේ, ඔබ ශ්‍රී ලංකාවේ, ඔබ අපේ. අපේ රටේ අනාගතය බාරගන්න, අපේ රටේ අනාගතය බාරගන්න ඉන්නේ ඔබ. ඉන්දියාවේ ඉන්නවා මහා විද්‍යාඥයෙක්, ඉන්දියාවේ ජනාධිපතිකමක්, ඒ රටේ ඉන්දියානු ජනතාව, ඉන්දියානු රජය අබ්දුල් කලාම් මැතිතුමාට ඉන්දියාවේ ඉන්න ජනතාව අතරින් කුඩා ජාතියක් මුස්ලිම්වරුන්. අබ්දුල් කලාම් කියලා කියන්නේ රාජකීය විද්‍යාඥ සංගමේ සමාජිකත්වයේ ගත්ත ලෝකේ ඉන්න ඉහළම විද්‍යාඥයෙක්. ඔහු ඉන්දියාවේ ජනාධිපති වුණා. ජනාධිපති වෙලා ඔහු ගමෙන් ගමට ගියා, නගරෙන් නගරයට ගියා, පාසලෙන් පාසලට ගියා. ගිහිල්ලා කිව්වා දරුවන්ට විද්‍යාත්මකව කල්පනා කරන්න, විද්‍යාඥානය ඇති කරගන්න, ගණිතය ඉගෙන ගන්න පුතේ, භාෂාවල් ඉගෙන ගන්න පුතේ, පරිගණක ඉගෙන ගන්න පුතේ. මේ ඉන්දියාවේ ජනාධිපති එතුමා මුස්ලිම් දරුවන්ට විතරක් නෙමෙයි ආදරය කරේ. එතුමාගේ හදවතේ තිබුණේ මුස්ලිම් දරුවෝ විතරක් නෙමෙයි, එතුමාගේ හදවත විවෘත කරා මුළු මහත් ඉන්දියානු ජාතිය අවදි කරන්න. අද අපිට අවශ්‍යයි ඒ වගේ නායකයෝ. එයාගේ ආගම අපිට වැඩක් නැහැ, එයාගේ ආගම එයා අදහා ගන්න ඕන. නමුත් එයා අපේ ජාතියට නායකත්වය දෙන කෙනෙක් වෙන්න ඕන. එයා මුස්ලිම් වෙන්න පුළුවන්, එයා දෙමළ වෙන්න පුළුවන්, එයා සිංහල වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ පුජ්‍යලයාගේ ප්‍රතිපත්තිය. ඒ නිසා මම අනාගත පරම්පරාවෙන් ඉල්ලන්නේ, මේ දරුවන්ගෙන් ඉල්ලන්නේ, අද මේ අවස්ථාවට සහභාගී වෙන දරුවන්ගෙන් ඉල්ලන්නේ පුතේ දුවේ, ඔබ අපේ අනාගත පරම්පරාව. මේ රටෙන් අපි යන්නේ, එහෙම නැත්නම් අපි ඇස් පියා ගන්නකොට මේ රට බාර දෙන්නේ අපි ඔබට. ඒ රට සාමකාමී කළා. මේ සර්වජන සහෘද සංසදය දකින සිහිනය තමයි මේ රට සාමකාමී කරගන්න එක
මෙරට සංවර්ධනය කරගන්න එක මේක කරන්න නම් මෙරටේ උපදින හැම දරුවෙකුටම අදහසක් දෙන්න ඕන එයා සිංහලද එයා දෙමළද එයා මුස්ලිම්ද එයා බෝගර්ද එයා මැලේද කියලා නැතුව හැම දරුවටම කියන්න ඕන පුතේ ඔබට මේ රට අයිති මේ රටේ අයිතිකාරයෝ ඔබලා ඒ නිසා සමගි වෙල්ලා මේ රට සංවර්ධනය කරන්නට ඉදිරියට එන්න දරුවා හොඳට ඉගෙනගෙන ඉදිරියට එන්න හොඳ බුද්ධිමත් දරුවෙක් වෙන්න කියන කාරණය තමයි අපිට මේ දරුවන්ට කියන්න තියෙන්නේ. ඒ නිසා මම ඊටම සන්තෝෂයටපත් වෙනවා අද අපි එකට ආගම ඇදහුවා මේ හෝල් එක ඇතුලේ හින්දු ආගම කිව්වා කවුරුත් නැගිට්ටා කවුරුත් ගරු කළා ඉස්ලාම් ආගම කිව්වා හැමෝම නැගිට්ටා හැමෝම ගරු කළා පන්සිල් ගත්තා බුදු දහමේ චාරිත්‍රය ඉෂ්ට කළා හැමෝම නැගිට්ටා හැමෝම ඒකට නැගිටලා ගෞරව කළා මේක තමයි මූලික පාඩම අනුන්ගේ ආගමට ගරු කරන්න අනුන්ගේ භාෂාවට ගරු කරන්න අනුන්ට ජීවත් වෙන්න තියෙන අයිතියට ගරු කරන්න කියන කාරණාව මේක තමයි දෙන්න ඕන පණිවිඩය අද මේ ශාලාවේදී මේ ඉගෙනගත්ත පාඩම මේ දරුවන්ගේ හිතට ගියා නම් මං හිතනවා අපි ජය ගත්තා අපි සාර්ථකයි කියලා අපිට සතුටු වෙන්න පුළුවන් ඒ නිසා මම කියන්නේ තමුන්නාන්සලට මතක් කරන්නේ යම් කෙනෙක් පාර්ට් බහල කෑ ගහනව නම් ආවල් නුන්ට ඉඩ නැහැ ආවල් නුන්ට මේ කරන්න දෙන්නේ නැහැ ආවල් නුන්ට බිස්නස් කරන්න දෙන්නේ නැහැ මං හිතන්නේ ඒ පුජ්‍යලයා ලොකු විනාශයක් රටට කරන්න බෞද්ධයෙකුට එහෙම කරන්න බෑ බෞද්ධයන්ට පාවිච්චි කරන්න පුරුවන් වචන වෙන්නේ යහපත් වචන සම්මා වාචා අයහපත් වචන අකාරුණික වචන අපාසාත්මක වන වචන පාවිච්චි කරන්න බෞද්ධයන්ට අයිතියක් නැහැ. අපි ඒ නිසා අපි මේක තේරුම් අරගෙන අපේ රට එක්සත් කරගෙන අපේ රටේ සියලු දෙනාට තියෙනා වූ අයිතිය තහවුරු කරමින් අපි සියලු දෙනා ජය ගන්නට අදිෂ්ඨාන කරගන්න ඕන. කැනඩාවට ගිහිල්ලා මම රේඩියෝ එකේ මට කතාවක් කරන්න අවස්ථාවක් ලැබුණා. තානාපතිතුමිය මට කිව්වා හාමුදුරනේ ඔබ වහන්සේලා ලංකාවෙන් ඉඳලා ඇවිල්ලා ඉන්නවා කියලා ආරංචි වෙලා මේ ගුවන් විදුලියකින් අහනවා සාකච්ඡාවකට ගෙන්න ගන්න පුළුවන්ද කියලා මම කපට පුළුවන් මං ගියා සාකච්ඡාවට සාකච්ඡාව ටිකක් දුර යනකොට මගෙන් අහනවා ප්‍රශ්නයක් ද්‍රවිඩ ඩයස්පෝරාවේ දොස්තර මහත්මේ මගෙන් අහනවා තමුන්නාසගේ අදහසේ හැටියට කවුද යුද්ධෙන් දිනුවේ කවුද යුද්ධෙන් දිනුවේ මම එතුමාට පැහැදිලි කරා අශෝක රජුරුව යුද්ධ කළා මහ ලේ ගංගාවක පීනුවා ලේ ගංගාවක පීනලා අවසානයේ ඔහු ජයගත්තට ඔහුට නිින්ද ගියේ නැහැ ඔහුට බඩගිනි වුණ නැහැ ඔහුට ආහාර ගන්න තරම් සැනසීමක් තිබුණේ නැහැ මොකද ඔහු දැනගත්තා යුද්ධයෙන් පස්සේ ඔහු දැනගත්තා මහා අපරාධයක් කෙරුණේ ඔව් විශාල කලකිරීමකට විශාල පසුතැවිල්ලකට පත් වුණා මම ඒක කියලා ඔහුට කිව්වා මම ලොකු පසුතැවිල්ලක ඉන්නවා අපේ රටේ මේ අවුරුත් 30ක යුද්ධය ගැන මේකෙන් කවුරුත් ජය ගත්තේ නැහැ මේකෙන් අපි හැමෝම පරාදයි රට පරාදයි අවුරුදු 30ක යුද්ධයෙන් අවුරුදු 60ක 70ක කාලාවයක් පරාජයක් අපිට සිද්ධ වුණා ඒ නිසා නැවත එවැනි යුද්ධයක් ඇතිවීම වැළැක්වීමේ වගකීම අපි හැමෝටම තියෙනවා මේක සිංහලයන්ට විතරක් නෙවෙයි මේක බෞද්ධයන්ට විතරක් නෙවෙයි මේක දෙමළයන්ට විතරක් නෙවෙයි මේක ක්‍රිස්තියානියන්ට විතරක් නෙවෙයි මේක මුළු රටේ හැමෝටම මේ අයිතිය දෙනවා හැමෝම මේ වගකීමෙන් ක්‍රියා කරන්න ඕනේ කියන කාරණාව අපිට අවධාරණය කරන්න තියෙන්නේ ඒ නිසා සර්වජන සහෘද සංසදය එකම වචනයක් බුදුන් වහන්සේ දේශනා කළ එකම වචනයක් මම සඳහන් කරන්න කැමතියි. බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා වාසෙට්ට කියලා තරුණේ. ඔබ වහන්සේ මහා බුද්ධිමතෙක් කියලා කියනවා ඒ නිසා මම ආවේ. මම කැමතියි ඔබ වහන්සේගෙන් දැනගන්න ලෝකේ ශ්‍රේෂ්ඨතම ජාතිය කවුද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළා ලෝකේ ශ්‍රේෂ්ඨතම ජාතියන් එකයි ඉන්නේ. ඒ තමයි මිනිස්සු.
බුදුහාමුදුරුවෝ හේතු කිව්වා ඇයි මිනිස්සු ශ්‍රේෂ්ඨ මිනිස්සු සමානයි කොහොමද සමාන වෙන්නේ මිනිස්සු කොහොමද සමාන වෙන්නේ සුදු පාට මිනිස්සු ඉන්නෝ කළු පාට මිනිස්සු ඉන්නෝ කහ පාට මිනිස්සු ඉන්නෝ අපේ පාට මිනිස්සු ඉන්නෝ එමනම් කොහොමද සමාන වෙනස් නෑ උන්වහන්සේ උදාහරණයක් දුන්න බලන්න කාක්කෝ දිහා බලන්න කුරුල්ලෝ දිහා බලන්න සත්තු දිහා එළහරක් මීහරක් හරක් තමයි දෙගොල්ලම නමුත් දෙගොල්ලම හරක් වුණාට ඔවුන් සමග එළහරක් එළහරක් සමග ජීවත් වෙන විතරයි පැටවු ලබන්නේ ජීව විද්‍යාත්මක සාධකයේ තියෙන එතන විතරයි මේ දෙගොල්ල එකල ජීවත් වුණාට පැටවු ලැබෙන්නේ නැහැ කැලේ ඕන තරම් සත්තු ඉන්නවා හැබැයි තමන්ගේ වර්ගයා සමගම විතරයි ජීවත් වෙලා පැටවු ලබන්න පුළුවන් ගස් තියා බලන්න ගස් පරාග පෝෂණය වෙනවා වෙන්නේ තමන්ගේ වර්ගයේ සමග විතරයි කෙන්‍යාවේ ඉපදිච්ච ඔබාමා ඇමරිකාවට ගියා ඇමරිකාවට ගිහිල්ලා විවාහ වුණා සුදු නෝන කෙනෙක් එක්ක සුදු අම්මා කෙනෙක් එක්ක ලැබුණ දරුවාගේ නම බැරක් ඔබාමා නිකම් බැරක් ඔබාමා නෙවෙයි හුසේන් බැරක් ඔබාමා එතකොට ඇමරිකාවේ ජනාධිපති වුණා මොකද වෙනස කළු මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා කළු මිනිහෙකුට කෝච්චිය යන්න දුන්නා ගහලා එලෙව්වා කළු දරුවන්ට වෙනම ඉස්කෝල සුදු දරුවන්ට වෙනම ඉස්කෝල දෙච්ච ඇමරිකාවේ කළු ජනතාව වෙනුවෙන් කතා කරපු මාටින් ලූතර් කිංට වෙඩි තියලා මැරුවා ඒ රටේ අවුරුදු 50ක් ගියාම කළු මිනිහෙක් ජනාධිපති වුණා මොකද වෙනස බුදුහාමුදුරෝ දේශනා කර අවුරුදු 2600කට ඉස්සෙල්ලා මිනිස්සු සමානයි මිනිස්සු සමානයි එකෝලුවයි අතපය කකුල් කාටවත් වැඩියෙන් නැ ඕන එස්කිමෝවරේ සිංහල කාන්තාවක් එක මුස්ලිම් කාන්තාවක් එක විවාහ වුණත් ජීව විද්‍යාත්මක සාධකයේ එකයි දරුවෝ ලැබෙනවා ප්‍රජනනය සිද්ධ වෙනවා ඒ නිසා මම තමුන්නාසලෙන් ඉල්ලන්නේ මේ ශාලාවට ආපු තමුන්නාසලා මේ පණිවිඩය ගෙනියන්න ගමට ඔබේ දරුවාට සාමකාමී රටක් ලබා දෙන්න ක්‍රියා කරන්න ඔබ යාඥා කරන වෙලාවට ඔබ ආගම කියන වෙලාවට ඔබ බුදුන් වඳින වෙලාවට කරුණා කරලා සාමය වෙනුවෙන් යාඥා කරන්න සාමය වෙනුවෙන් වන්දනා කරන්න කියන කාරණාවයි අපේ ඉල්ලීම ජීවත් වෙන්නේ කෙටි කාලයයි ඒ කෙටි කාලය අපිට සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන සමගියෙන් ජීවත් වෙන්න ඕන නැවත වතාවක් අපේ මේ සංසාරේ කවදාවත්ම යුද්ධේ නම් අපිට එපා කියන පණිවිඩය තමයි දරුවන්ට කියා දෙන්න ඕන කාරණාව. ඒ නිසා අවසාන වශයෙන් සර්වජන සහෘද ජන සංසදයට මගේ කෘතඥතාවය ප්‍රකාශ කරමින් මෙවැනි යහපත් කටයුතු කරගෙන ගිහිල්ලා අපේ රටේ සියලු දෙනාට මේ පණිවිඩය ලබා දෙන්නට මේ සංසදයට ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා ඔබ සැමටම සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මාගේ වචන අවසන් කරන බොහොම ස්තුතියි.